සාලි කුමරුගේ කතාව මෙසේ අසන්නට ලැබේ. ආර්යයන්ට වාසස්ථානය වූ අනුරාධපුරයෙහි ලෝකුරු වැඩිහි දක්ෂ වූ කාර්මිකයෙක් විය. ගොවිතැන් වැඩ කරන අන් මිනිසෙක් ගොවි උපකරණ සාදවා ගැනීම සඳහා ඇල් සහල්ද ඌරු මස්ද වේවල් කරටිද ඒ කාර්මිකයාට පඳුරු පිණිස රැගෙන ආවේය. හෙතමෙය බාරගෙන ඇල් හාල් හා ඌරු මස් මට තෑගි පිණිස ගෙනන ලදී. මම එය දහස් ගණන් පඳුරු ලැබිය හැක්කක් කරන්න මේ සිටිය. මේ අතර පුවඟදිවයින් වැසි තෙර සතර නමක් පිඳු පිණිස අනුරාධපුරයට ආහ. දක්ෂිණාරහයන් සොයන්නා වූ ඒ කාර්මිකයා ඒ භික්ෂූන් දැක්කේය. නුවණැති ඒ මිනිසා ඒ භික්ෂූන්ට ආරාධනා කොට තමාගේ ගෙට පමුණුවා මනාසේ පැන වූ ආසනවල හින්දෙව්වේය. ඉන්පසු පැහැදුණු සතර සිත් ඇති හෙතෙමේ මස් සහිත ඇල්හාලේ බස් සකසා සියතින්දී මෙවැනි ප්‍රාර්ථනාවක් කළේය. දිව්‍යමය වූ හෝ මනුස්සමය වූ යම් භවයක උපදින්නේ නම් දහස් ගණන් පඳුරු මා වෙත ලැබ සිටිත්වායි. හෙතෙම තාදිගුණ ඇති රහතන් කෙරෙහි ඒ දානයේදී ඒ සොම්නසින් යුතුව කලුරිය කොට දුටුගැමුණු මහරජුගේ බිසවගේ කුසයෙහි පිළිසිඳගෙන ඒ රජුගේ පුත්‍ර භාවයට පැමිණියේය. ඔහු මව කුසේ පිළිසිඳ ගද්දා සිට දහස් ගණන් පඳුරු ගලා එන්නට වූහ. මව් දේවිය ඒවා පිළිගත්තාය. මව් කුසින් බිහි වූ දින සිට කුමාරයාම ඒවා පිළිගත්තේය. මෙසේ 12 වසරක් ඉක්මනතුරු පඳුරු ගලා ආ බැවින්ද ඒ කාලය තුලදී ලෝකයේ ඇල්හාල් රැස්වීම සිදු වූ බැවින්ද එකුමරුට ශාලි කුමාරයයි නම තැබුවහ. කලකට පසු උත්තම රූපධර වූ අශෝක මාලනී නැමැති සැඩල් කුමරියක් ඔහුගේ භාර්යා වූවාය. ඇගේ පූර්ව ජන්ම කතාව මෙසේ. අතීතයේ කාශ්‍යප සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවි කල්හි බරණැස් නුවර එක්තරා දුගී මැහැල්ල සංඝයාට භික්ෂූන් දෙනමකටද නිතිමතා දන් දී. එක් දිනක් භික්ෂු නමක් කල් ඇතිවම ඇගේ ගෙට ආහ. උපාසිකාව ඔවුන් දැක ස්වාමීනි තාම දන් වේලාව නොපමිණියේය. දානය පිළියෙල කරනතුරු මේ ශාලාවෙහි වැඩහුණ මැනවයි කීය. භික්ෂූහු අසුන්හලට ගොස් බණ කියමින් උන්හ. මැහැල්ලිය වහා දම් පිළියෙල කොට දුවනියනි. අසුන්හලට ගොස්සේ භික්ෂූන් කැඳවාගෙන එව. ඔහු බොහෝ වේලාවක් එහි සිටියාහයි එක් දුවකට කීය. ඇහි යන විට භික්ෂූන් දහම් දෙසූ බැවින් ඕ ධර්ම කතාව අවසන් කරන තෙක් සිට දේශනාවසානයෙහි තෙවරක් සාදුකාර දී ස්වාමීනි දන් වැළඳීමට කාලය පැමිණියේ යයි භික්ෂූන්ට දන්වා ඔවුන් වඩමවාගෙන ගෙටාය. සිදු වූ පුවත් නොදත් මව හිතුවක්කාර කෙල්ල කොහේ ඇවිදද දවල් වූ පසු භික්ෂූන් රැගෙන ආවෙහිද ඇසි දුවනියෝ සැඩලිය කුමකට කිපෙහිද? මම වනාසමින් උන්නෙමි. බණ ඇසූ මට සැඩලිය කෝප වේ යයි කීය. කෝපයෙන් මැඩුණු ඕතුමෝ මවට පරුස වචන කීය. ඒ කීමේ වරදින් ඇය බොහෝ පව් රැස් කර ගති. පසුව ඒ දෙදෙනම මෙලොවින් මියගොස් දෙවලව උපන්හ. දුව බොහෝ කලක් එහි වශයෙන් චුතව මිනිස් ලොව සැඩල් කුලයක උපනිය. ඇය මනාරු ඇත්තීය. දැකුම් කළුය. අනුම් පහදවන ස්වභාව ඇත්තීය. ධනයෙන් ආඩ්‍යය. බොහෝ උපකරණ ඇත්තීය. බනාසා සාධකාර දීම නිසාගේ මුකයෙන් රැස්විහිදිති. මෙසේ පරම්පරාවෙන් අවුත් අනුරාධපුරයේ අසල එක්තරා ගමක සැඩල් කුලේ හෙපදුනි. එකල්හිත් මනාරූ ඇත්තේ දර්ශනීය වූ පැහැදීම් එළවන රන්වන් පැහැති දෙවඟනක් සමාන විය. බනාසා සාධකාර දුන් බැවින් ඇගේ කටින් අශෝක මල් කෙසුරු වැනි රැස් විහිදෙති. එබැවින් ඇයට අශෝක මාලිනී යයි නම තැබූහ. දොළොස් හැවිරිදි වියෙහි සිටියෝ එක් දිනක් යම්කිසි කටයුත්තක් නිසා අනුරාධපුරයට ගියාය.
සාලි රාජකුමාරයාත් රතයක නැගී පිරිවර සහිතව නුවරින් පිට යන්නේ නුවර දොරටුව අසලට පැමිණියේ අශෝක මාලිනිය කුමරුදක බියපත් වී මගින් ඉවත් ප්‍රාකාර බිත්තියට හේතු විය කුමරා ඇදක සිටියම් කළ රූපයකයි සිතා මිනිසුන්ගෙන් ਵਿਚාරමින් මෙසේ කීය ප්‍රාකාර බිත්තියේදී මේ ස්ත්‍රී රූපය අතිශයින් හොබනේය මින් පෙර අප විසින් නොදක්නා ලද මෙය කවරුකු විසින් අදින ලද්දක්ද මෙය සිටියම් කළ රූපයක් නොවේ මෝ සැඩල් දරියකි නොපෙනෙනසේ සිටුණු කැමැතිය බිත්තියට හේතු වී සිටියයි මිනිසු කීහ දරියක් යන වචනේ අසා පිළිබඳ සිටිත කුමාරයා ඇය අන්තක්පුරයට ගෙන යව් ඕ මාගේ බිරිය වන්නේ යයි කීය කුමරුගේ කීම අසා ඉක්මනින් එතනට ගිය මිනිස්සු බිත්තියට ඇලී සිටියයි ඉවතට ගත්තහ ඇය අබරණ වලින් සරසා සලුවක් අන්දවා මනාසේ සුවඳ ගල්වා කුමරු සමීපයට ගෙනාහ කුමරා ඇය රැගෙන සිය මාලිගයට ගොස් මෙහෙසි තනතුරෙහි තබා මහ සත්කාර කළේය එපුවත ඇසූ දුටුගැමුණු මහරජ සැඩොලියක් භාරයා කොටගෙන අන්තප්පුරයට ඇතුල් කළේයයි ඉතා කිපි ශාලි කුමරු නුවරින් නෙරපන්නේ මේ සිතාහි ආවේය අශෝක මාලිනිය රජු දැක රන් භාජනයකට පැන්ගෙන රජුගේ පාසේදීම පිණස රජු වෙත ආය. ඇගේ රූප සම්පත්තිය දුටු රජතෙම රාගයෙන් මත් විය. ශාලි කුමරා දවුත් රජුට වැඳ සිටියේය. රජතෙම කුමරු දැක ඉදින් තාගේ බිරිය නොවේ නම් මම ඇය භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. පිළිබඳ සිතත්තහුට කුලයක් හෝ ගෝත්‍රයක් විද්‍යාමාන නොවේ යයි කියා හැරී ගියේය. මෙසේ අශෝක මාලිනිය ශාලි රාජ කුමාරයාගේ බිරිය විය. කුමරා දහස් ගණන් පඬුරු ලැබමින් විසීය. මෙසේ වසන කුමරුට මේ පුණ්‍ය විපාකය කාගේද? මාගේම පින් බලයක් දැයි විමසීමට සිතක් පහළ විය. මෙසේ සිතා වනයෙහිදී මේ විපාක ලැබෙද්දී විමසීම පිණිස කසාවත් හැඳගෙන තනිවම නුවරින් නික්ම බටහිර දිසාවට ගොස් පඳුරු අස්සේ සැඟවී හුන්නේය. ඔහු මෙසේ හිඳින විට රණින් කලා වූද රිදී තඹ පිත්තල වලින් කලා වූද භාජන පුරවාගත් කරත්ත 500ක් රැගෙන ජනපද වැසියෙහි ආහ. ඒවා ගෙනාවේ කුමරුට දීම සඳහාය. කුමරා යම් තැනක හුන්නේ නම් ඒ ගැල් එතැන්හි නැවතුනාහ. කුමාරතෙමේ මේවා මා සඳහාම ගෙනන ලද්දැයි දැනගෙන ඒ පඬුරු පිළිගෙන ස්වකීය භවනයට ආවේය. පසුදා උතුරු දොරටුවෙන් නික්ම එසේම සැඟවී හුනේ. එදින රත්හල් පෙරවූ කරත්ත 500ක් අවුත් කුමරු හුන්තන නැවතුනි. ගැල් අයිතිකරුවෝ කුමරුවේ සමීපෙහි ඇති බව දැන ඒවා බාර දුන්හ. කුමරා ස්වකීය වාසස්ථානයට හැරී ගොස් පසුදා නැගෙනහිර දොරටුවෙන් නික්ම පෙර සේම සැඟවී උන්නේය. එදින ගැල් 500ක පෙරවූ සුවඳ ගිතෙල් ගැනවුත් කුමරුට පිළිගන්නෝහ. ඊට පසුදා දකුණු දොරටුවෙන් නික්ම සැඟවී හුනේ. එදින සකුරු මී පැණි හා පැණි භාජන පුරවාගත් ගැල් 500ක් අවුත් කුමරු සමීපයෙහි නැවතුනි. ගැල් පැදවූවෝ කුමරු දැක ඒවා ඔහුට පිළිගන්නෝහ. මින්පසු කුමරා නුවරාවට ප්‍රදේශයේදී පමණක් මේ විපාක ලැබෙද්ද නැතහොත් දෙවයිනේ කොතන සිටියත් ලැබෙද්දැයි විමසනු කැමැතිව අශෝක මාලිනිය හා රථයක නැගී සෑගිරිය දෙසට ගියේය. සෑගිරියටත් ගමටත් අතරෙහි නැවතී රථයෙන් බැස කුමාරයා බිම හිඳගෙන අශෝක මාලිනිය අමතා මට බඩගිනි ඇත. මෙහි දීම අනුභව කරන්නෙමි. මේ වනයේ සොයා වහා ආහාර ගෙනවයි කීය. ස්වාමීනි, මිනිසුන් නැති මේ වනයේ ආහාර කොයින්ද? අප ළඟත් නැත. ආහාර දෙන අනිකෙක්ද නැතයි බිරිඳ කීය. කුමාරතෙමේ බිරිඳගේ කීම අසා තමා අත තිබුණු සැරයටියේදී මේ සැරයටියෙන් අර ගසට පහර දී මට ආහාර දෙවයි කියවයි කීය. ඕ යහපත ස්වාමීනි කියා සැරයටියගෙන
ආහාර දෙවයි කියයි ගසට ගැසීය. සැර යටිය රුක් දෙවියාගේ අඟේ වැදුණු බැවින් බියපත් වූ දේවතාවා ස්වාමීනි කුමක්කේ මහට පහර දෙයිද? කල් ඇතිවම මම කුමාරයා ආවේය. තෙපි ආහාර සම්පාදනය කරවුවේයි දෙවිවරුන්ට නියම කළෙමි කීය. ඉන්පසු බත්කත් සතරක් යකුන් අතේ එවීය. කුමාරා ඔවුන් දැක ඔවුන් ලවා මේ කත් සතර ගෙන්වාගෙන සෑගිරියට ගොස් භික්ෂු සංඝයා වහන්සේට වළඳවා පසුව තෙමේත් බිරිඳ සමග අනුභව කළේය. මේ පිළිවෙලින් සත් දිනක් සෑගිරියේ වසමින් දන් දී අනුරාධපුරයට හැරී ආවේය. රජතෙම කුමරු දැක තෝ මාගේ රටේ පිටිසරට ගොස් මහජනයා පෙළා ධනධාන්‍ය උදුරාගෙන විනාශ කෙරෙහියයි කීය. මහරජ මම ඔවුන්ගේ දේ උදුරා නොගනිමි. දෙවියෝ මා වෙත ලැබ සිටියාහ. මම සත් දිනක් සෑගිරියෙම විසීමේ කුමාරයා කීය. මෙසේ පිරිසිදු කුසල් ඇති රසකල පින් බල ඇති හාත්පස ජනපදයන් මිනිසුන්ට පිය වූ කුමාර තෙමේ හැම කල්හි කාම සම්පත් ලැබීය. දස කුසලයන් ප්‍රමාදී නොවු නානාවිධ දන් දීන් වල යෙදුණු පුද්ගල තෙමේ සුගතියට යන මඟ සුද්ධ කොටගෙන සිය ගෙදරට යන්නාසේ දෙව්ලොවට යයි. ප්‍රතිරූප දේශ වාසාදී චතුර්විධ සම්පත්තියෙහි කලා වූ ප්‍රාර්ථනා ඇති පුද්ගලයාට මෙ කුමරුට මෙන් දෙවියෝ ඇලුම් කරති.